මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සසිදුකිරීම සඳහා ඇහැළිය ගොඩ මහර දර්ශණනිවසේ පදිංචි RMS මැනිේ RMJ බඩාර RMP මැනිKේ, RM බණ්ඩාර සහ පානදුර මහාවිල අංක එකසේ හැටනිවසේ පදිංචි RMම්W මැනිකේ රණසිංහ විතානගේ යන දූදරු පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදහැති දායකත්වය දරාතිබෙනවා උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහාපුන්න ශක්තියෙන් වසර දහ සේකට පෙර අභව ප්‍රාප්තවන්නට යෙදුණු ඇහැළිය ගොඩ මහර දර්ශන නිවසේ විසූ Rරම් ගුණරත්න බණ්ඩාර දායබරපියන්නන්ට සහ Rයම් රත්නමැනි ගේ ධබරමෑණියන්ට පින් පැමිණවීම අරමුණු කොට මෙම උතුම් ධර්මදේශනාමය කුසලය සිදු කරනු ලබනවා. තවද පරලෝ සපත් ප්‍රේමා ඩිංගිරිමැනිකේ රනසිංහ බණඩාර කුමාරි හාමි ධෑබර නැන්දම්මා ඩ.ස්.ට. ඉන්ද්‍රසින්හමාමා සහ, වර්ග පරම්පරාවේ මියගේ සීලුම ඥාතයෙහිතමිත්‍රාදීන්ට ධර්මදේශනාවෙන් ජනිතවන්න වූ පුන්න කුසලේ අනුමෝදන් වෙත්වා. මෙම කුසල ශක්තිය මියගිය සැමටත් සුජීවත්ව සිටින සැමටත් උතුම් නිර්වාණවබූධැ පිනිසම හේතු උපනිශ්‍රය වේවා. ගෞරවනිය පූජ්්‍ය මීමුරේ දම්මවන්සස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ගායුශල බේවා. මේ බවේදීම නිර්වාණ ධර්මය අවබෝධ වේවා. එසේම දැනට පවතින වසංගත රෝගබිය මුළල්ු ෝකෙන්ම තුරන්වි ලෝකයම සුවපත්වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියයා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස්ස භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් යාංචකෝ ඒතම්භික්කේ විච්චති චිත්තන් ඉතිපි. මනෝ ඉතිපි විඤ්ඥාණං ඉතිපි. තං ර්‍යයාාච දියවසස්සච අ්‍යදේව උපජ්ජති අන්ඥං නිරුජ්්‍ය තීති. තර්මාණු ශාස්සනාවෙහි සදැවර අනු ග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලියයයි ප්‍රමුmuka මෙ මොහොත අපටවන්දීම සඳහයියට කඩවෙන් කරගත්ත වු ලක්වාසී ලෝකවාසිී සැදැර පින්නතුන අනුගාග බවතුන් මේවගේ අදහසක් දිරිපත් කරලා තිබෙනවා සිත විඤ්ඥානය සහ පංචස්කන්දය යනු එකම ධර්මතාවයක්ද නියනටම සිත පවත්තාගෙන යන අයුරු පහදා දෙන්න එයනුවතමයි ඉවය වචන තුළ තිබෙන තැන සූත්‍රපාටයක් වසයෙන් මාර්ගත්තය මෙ පිළිබඳව අපි පාසල් මට්ටමින් දහම් පාසැල් මට්ටමින් පිරවෙන් මටවින් පාඩන් කර ගන්නවා මෙ වචන පාඩන් කරගන්නේ ඒ තියන්නේෙ කොද ක්‍රියාත්මකන්නක බල ඕනකමක් අපට ඇත්තින ඒවයිසිදී ලියන්න කියන්න වතන පාඩ කරගන්න ඇරුුණම පිළිබඳ ඊටහාට හොයන දැක් හොරුද්දක් ඇත්ත නැහැ. නමුත් මේ ග්‍රන්ථ තුළ මෙ පුදුමාකාර විදියට විග්‍රහ කරලා තිනවා නිරවුලු වෙන්න. එතකොට අපට ඒ ආශ්‍රයෙන් මේ ඔබ ඉදිරිපත් කරලා තියෙන්න සිත විඤ්ඥානය කියන දේවල් ඇට දකින්න පුළුවන් දේවල්න්න වෙයි මේ පටම සහ දුතිය අස්ත්තාන් සෞත්‍රවල කොහොද පැහනුක කර තිබන්නේ යංචකෝ ඒ තම්බික්වේ උච්චති මහනනි මෙසේ සිත යයිද ඉතිබි මනෝ මනස යයිද ඉතිබි විඤ්ඥානම් විඤ්ඥානය අයිද කියුණු ලැබේදබරන්ඩැ මොකෙටද මේ කීව කියලා සිත මනස විඥ්ඥානය ටම යන්නේ ඒවගේ පුහුදුන් පුද්ගලයාහි කලකිරෙන්ට නොසමත්ති රතියන තව මෙතනින් ගත් තහ අපට මෙම න්නක් පුළුවනි සිතයයි මනසය විඤ්ඥානයකරන ලබේද තං රත්තියාච දිවසස්සච අන්‍යදේව උපජ්ජති අනඥං්‍ය රුද්ජති න්න සිතේ හැටි තව පන ලතියෙනවා සිතද රෑදවල් අනෙකක්ම උපදී එකක් උපදී අනෙකක්ම නිරුද්ධ වේ එකක් උපදදි නිරද්වේ තවකක් උපදදි රුද්ද වේ එකොට සිත හටගන නැතිවෙන එකක් වසෙන්තමයි මේ පෙන ලතිබෙන්නේ තවීටය හා පාටය ගන්න සේතප භික්ටවේ මක්කටෝ අර පවනේ චර්මාණනු සාකං ගන්හති තංගුන්චිත්තව අනඥන් ගන් හාති තංඟුන් චිත්ත අං ගන් හාාති එව මේකෝ භික්කවී අදිතං උච්චති චිත්තං ඉතිබිපනව ඉතිබි විඥාන තිපි තං රත්‍යයාශ දවශස්ස්‍ය අනඥන් දේව උපජති අන්‍යංන්න්‍ය රුද්ජති අර හසුන්න සූතේ ත පිරිබඳ විග්‍රහය. වන්දුරෙක් මහාවනෙහි හැසිරෙනවා අත්තක් කල්ලගන්නවා ඒ මුදානිකක් කල්ලාගන්නවා එවදානිකක් කල්ලා ගන්න එඒ ඉන්ම මේ යමක් සිතයයි මනසය විඥ්‍යානය කරන වැද රෑදවල් දෙකේම උපදී එකක් උපද අනෙකක්ම උපද එකක් නිරුද්ධවේතාවෙකක් උපදී එකක් ද නෙක් නිරුද්ධයක මට ගර හට ගක ගැලිවිස් නැති ඉන්න පුළුවන් මුද උපදදි කන වෙනක් නිුද්ධයෙ හිත නිසා නම දෙක කියන්න දන්න එකනෙවි හැමවිටම සිත කියන්නේ හටගන නැතැන එකක්. හටගර නැතන සිතේ ක්‍රියාකාරිීත්ත්‍යය තමයි බුදු සමේ දුකට පත්වීම දුකින් විිදීම කියන්න කාරණ දෙකටම තේරුම් ගඩවන එතකොට සිත තේරුම් ගන්න ඕන කොහොමද ඇසෙන් නඋපදින සිත කනෙන් නඋපදින සිත ඇස කන නාසය දිවකාය කියන්න වූ දොරවල් පහට ගැටෙන්නව වූ බාහිරය තිබෙන් නවු අරමුණු උපදින්ඩ හේතු රූප සබ් ගන්දරපොස්ට උපදිින්ට හේතු නිසා එව්වා හඳනාගන්නඩ සිත පහළ වෙන ඇසේ. ඇසින් කනට මරුණුත් ඇ සිත පහළ වෙනවා කනේ එතකොට ඒනිසා එකක කිය ඇසන්ෙන් සිත චක්කු විඥානය කණින් සිත සෝත විඥාය නාසෙන් සිත ගන විඥානය ජවවාවිඥානය වන්ුර අත්තෙන් අත්තර පරි නොවාගේ සිතින් සිතට ක්ත් විඥානය විඥාණය කියයන සිදුවන සිද්ධ ඳනාා ගනීමට එතකොට ඇසකනනාසේ දවක අරුුණු රස්සේ ගන්න නෑ කිය නව තවත් සූත්‍රය එකට සිත පිහිටනවා සිත අරමුණු රස්සේ විඳවායි කියලා කියනවා එතකොට මනෝකීවත් චිත්තකීවත් එකක් නවත් ඒක තුළ සිදුවන ක්‍රියා කලාපය හඳුනා ගැනීමට තමා විඤ්ඥාන කියන්නේ මෙතන විඤ්ඥාන කියනවා ඉරි පසේ අනිත් එකේ රූපේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියනවා ඒත් ඒ විඤ්ඥාන කියන්නේ දෙකක් නෙවෙයි අරකට පයි. අර විඤ්ඥාන කියන්නේ ක්‍රියාකාලාපය හඳුනා ගැනීම එක වචනකට කියන එක මේ විඤ්ඥාන කියන්නේ ඇසතුළ සිදුවෙන දේ රූපවේදනා සං්ඥා සංකාර අහතරින් සිදුවෙන දේ හඳුනා ගැනීම. මේ අර්ථෙන් නෙවෙෙයි විඤ්ඥානයක් මවකුසට බැසගතිීද කියන අර්ථය පාවිච්චි වෙන්නේ. ගන්ධබූ පච්චුපට්ටිතෝ හෝ ති කියයන ගන්ධර්භයකුගේ පැමිණීම කියනවර්තයි විඤ්ඥානයක් මවුසට බැස ගැනීම කියලලා පරිවර්තනය කරන්න ග්‍යාම ඒක තියන දෙයක් ආත්මකොට ගත්ත දෙයක්. එහනැත්නම් ඒක ඇතුළේ සියලු සක්තින් තියෙනවා අයක එනවා. මහකුසට එහම තමයි. එකෙන් කියවෙන්නේ නමුත්මියගියයිෙන් පසුව ගත කරන ජීවිතය තුළත් දිනක්කෝ දෙකක් කෝතක් අ අ ඇහෙන් කනට කණෙන්නාසට චක්ව සෝත ගාන ජීවිහා මාරුවනෝවගේ මනෝවිඤ්ඥානය නිරන්තරයෙන්ම ස්කන්ඳ පහෙන් පහර නැසනෝ එකක් නැතෙනකට ඒහේතුවෙන් අනික උපදින වැරුණ හම විඤ්ානය විඤඥානයට මොකවත් යනවාවනම් ඒක බුදුහමේ වෙන්න ඒ ආත්ම දුෘෂ්ටිය ත්ම දෘෂටියකට ගැන නිසා තමයි පැවැත්ම සි දුවන්නේ නමුත් ආත්ම දෘෂ්ටිය කියන එකේ තේරු ආත්මයක් තියෙන අන මේ එක දෘෂ්තියක් මතයා එ ස්කඳ පංචකයෙන් පංචිකට ඉරිීමැරීම තේරු නොරන ග්‍රන්ථ සිතකායි වසෙන් පුද්ගලයා දෙකට වෙෙදන්න නැති ග්‍රන්ථ ඇතින් පුද්ගලයාට ආත්මයක්තිී නොකිලා කියපුවයි ඒරුණහම බලපුහම කෙනෙකුට තේරෙනවා මේ එකට එකක් අනිකෙන් සූ්‍ය බව මේකා අපට මේ අවශ්‍ය වෙන්නේ භාග පස්සෙන් නෙවෙයි අපේ උපසිත තේරුම් ගන්න එතකොට තේරුම් ගන්න අපට හිතෙන්නේ අපි අපේ සිත තියෙන එකක් කියලා මකො අපට කය තිබෙනවා අපේෙනවාන තිබෙනවා පෙනෙන්නේ කය සවභාවය සිතින් පහලන සිතුවිල්ලකට එියග පුත් බිලවිුට කයි තියන එක තියනෝකයන්ම අයදන්න නෑන එන්ස මේ ලෝකෙ තියන සියලුම දේවල් දැනගන්නේ පස්දොර නිසාහු මනවදර ස පහලන සිතුවිල්ලක් මගින් සිතක් මගින්ඒ සිතතර තියන ගදිලක්ෂණ තමා ඊට පසේ චෛසික කියලා කියන්නේ ට සිත අයහපත් පැත්තර ගත්තොත් ඒ අකුසල චයිසික තියන යහත් පත්තර ගත්ොත් එකක පුුණණ චසික තියනවා එ දෙකම සිත සිත පිළිබඳව අතාගතයන් වහන්සේ ආදාරන්නේ නාංභික්්‍යය අඥංඒක දම්මම්ඹි සමු පස්වාමේ මහන්‍ය ම වගේ බුදු වැසිංවත් දකින්න එක දහමක් ලහු පරිවත්තන් ඇත ඉඳන් හටගත්ත ගමන්ම කල්නොයා වෑනසෙන විනාස වෙන සිත තරම් පදවස්සේ සිතේරුම් ගන්න සිතර ලෝකෙ හඳුරගන්න වරන්දීල තියනෝ හැබයි ඉන්ඩවරන්දීලනේ යන්න ඕන අන්න විදියට බුදුසමේ වදුුරාත්යෙන් අත්තට මාරුවෙන් සේ ඇස තුළමත් ඇසෙන් කණට කණෙන් නාසට නාසෙන්දිවටත් අරමුණෙන් අරමුණට මාරුවෙන න ඒ පත්තයෙන් ලාගි කහට ගන්නාව එකක් ප්‍රත්්‍යවීමෙන් අනික කහට ගන්නාව පැවැත්මක් සිද වෙනවා බනම් බය ප්‍රත්වීමෙන් දිගටම සිත් පරම්පරාවක් සතුරනන් සතර පත්්‍යවීමෙන් දිගට සිත් පරම්පරාවක් දුකඩන් ඒ ප්‍රත්්‍යයවෙෙන් දික ඒ ප්‍රථ්‍යවවිමට ලළින්දු අඩුවෙන්න්න පුළුව වැඩිවෙන්න පුළුවවා නැවත නැවත හිතන් ගොද්ද වැඩ වෙනවා ගත න එනිසා මේ සූතය තවත් පැහැදිි කරන අත ැත්තිේෙන ඕවන හන නොගත් පබෝදුන්තෙමේ සත්‍රමහාභූතයන්ගෙන් හටකත් මස්සුරෙහි උකටලිී වන්නේ වෙයි නොවැලෙන්නේ වෙයි මෙදනු කැමැත්තේ වෙයි ඒ අවරෙහිනයත් සතරහා භූතියන්ගේ හටකත් ශරේ වැඩීමත් පිරහීමත් හටගැනීමත් බිදීමත් පෙනේ. එනිසා ඒක ඒක දිරායනාආකාරය ලඩු නාකාරය පිනිසා ඒකෙන් මිදෙන්ට කමැතිීලු. මනනි යමක් සිතයයිද මනසේද විඤ්ඥාණය අදය කෙනල බේද. ලා නොගත් පුදන්සේ කල කරෙට නොසමත්තය. නො නොසමත්තේ මිද නොසමත්්‍යේ ඒ කවර හින්දයත්හන එක වලා ගන්න තංකිස්ස හේතු දීග රත්තං හේතං භික්කවේ අසුතවත පුතුක්ජනෝ අජ්‍යෝසිතං මමහිතං පරාමට්ටං ඒතං ම ේතු හමස්මින් ඒසෝ මේ අත්තාති ඔන්න ඕක තේරුම් ගන්න මොකක්ද කියලව මොය සත්‍රදේශනා ගණනාවකද මේක කියලති නවා. මන්න මොතකින් නැතෙනවා කියන්නෙත් මේ සූත්‍රයේ ඉට පසම කක්ද කියන්නක මක තියගන්න. ඒ කවරෙහින්ද යත් මහනෙන් නූගත් පොහුදුන්ට මේ විසින් බොහෝ කලක් මුළුල්ලෙහි මේ මගේ මම වෙමි මගේ ආත්මය අයි මොකටද බැහලතින්නේ අරම් හටගෙන නැසෙන සිතට සිතට එන්න දේ කියන්නේ කයිකායි නෙේ ඒ මහොතේ හිට එන දෙය මගේ මම මගේ ආත්මය මමත්වෙන් අර්ගනති නෝ. මමත්ව ඒ කර ද පාමර්සය කනල ද දෙහිලා නොගුත් බුදුන්තේ උකටලි වන්නට දොසමත්ය ඒ කරගත්ත වැරැ් දෙෙන් මිදෙන්ට වැටහෙනතුරු බැහැ. මෙන්න මේ මම හඳන ගන්න හොඳට බොහෝවිට ඔබට කියන්නන්නේ මයන්න මයන්න හරි කයන්නයන් හරි නෙමේ බුදු සමය ම කියන්නේ එක ලෝකට එහෙම කියාගන්න ඒ මොහොතට ඇහෙන් කනට කණෙන්නාසට නාසිෙන්තයට එන දේවල් වෙනස්සනෝ ඒකට එනදේ සම්මඟ ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇතිකරගත්තොත් ඒකට කියනවා මමත් එෙන් ගැනීම කියලා ගුස්දි ම කියලා කෙනෙක් නෑ කිලාවය අපට බණ කියන්න ගහි අය හමුවනවා කොතරන් නොගැමරු තැනකද ඉන්න කිලාපට තේරෙනවා මේ මම කියෙක් නෑ කියලායි ගොල්ුත් කියනන්නේ කයි ම කිය කෙනෙක් නෑ කිය කර කයි මම කියලෙනෙක් න සම්මතයට එතම ඔබට යිති නම ඔබ රජය පිළිගත්ත පුද්ගලයා සම්බෘතියට මේ බුදුරජාණන් වහන්සේ මම කියන එක ඒකනමී ඒ හටඒ බැඳීම බැඳීමෙන් හට ගන්න එකක් ඒ අරමුණේ බැඳීමෙන් හද ගන්න වෙ එකට තක්කාය දිට්ටි කියන දිිට්ටි කියන්නේ අර තියනෙ එකක් නෙවේ මුලාවෙනවා අයි කියන එක සක්කාය කීවේ මේකාය කියන එක නොවෙයි අර ඇසේ කනේ නාසේ දිවේකායේ අරමුණක් හඳ ගන්න පලවෙනකද ඔබ ඊලඟක වචන හල න න මේ එකත් අපි තෙෙන්ි ගන පංචස්කන්ද යනු එක මද හටගන සිතක අරමල් වසයක් වින්ඳින් දෝන එසකන නාශේදදිවකායකන ස්ත පහිටනවා සිත අරමුණු වසේ විඳිනවා ඒ අරමු වසේ විින්දිනාකාරය තමයිඒ රූපේදනත්ඥා සංකාර පහෙන් කෙරෙන්නේ විස්තර කරන්නේ. අරමුණ බාහිර දේවල් උදව්ෙන් ඔබේ තට වූ දැන්හෝ පරණ ෆරූපා අරමුණ කරපොත්ත දැක්කොත් එන්නේ කරපොත්තට තියෙන හිත ඇතුල තියෙන බය බයි නැතිගෙනට කරපොත්තා දක්කට ඒ එක එන්නේ නෑ එකම කැරපොත්තා දෙන්නේ බය කෙ බය කරයි කෙනෙ බයි නොරයි එකට කරපොත්තද ස්පර්ස වන එ හේතුවක් වුණා තමන්ගේ අතීතය තෙන්ට එන්න එතකට ඔබ විඳින්නේ ශරීරේද රප අරුණද අන්නේ අරමුණ විඳිනවාට තමයි වේදනා කියන්නේ වේදනා කියන්නේ ඒ බයිනං දුක්වේදනාව බයිනැත් නම් පේක්ෂ වේදනාව ත ඒකට සතුරත් වීනන් සැපවේදනාව ඔය තුනක්ින් විඳින්නේ නෑ අරමුණක් එකකින් විඳින්නේ සැපනං දුක්වසෙන් විඳින්නෑ දුක්නන් සැප වසෙන් ඉදි හැ සතම තිස්සවේදනා කියලකෙන වේදනා තුනක්තිය වා කියනව තුනෙන් එකට දැන අපි මේ කතා කරන අස්සරු ගසන සැනකින් වේගෙන් සිදුවෙන් දේ නවත් තල මේ කතා කරන්නේ දේරුන්ගඩ එ එතන හදුනන්න ඕනේ ඒ හැඳන මේ කර්තාවේ පැහැරවෙන්න සං්ඥා කියන එකට රූප ස්ඥා සද්ධ ස්ඥා ගන්ධ සඥා සඥචයිභක් සඥාකා ඕනේ. වෙදනත් හයැයි සං්ඥාත්හයි සංකරත්හය විඥානත් හය කියරන තින්නේ. හයක් එකර පහළල නොනේ දරවල් හයි අරමුණමුූල්කටගන පහළ වෙන කියලා පෙන්න්නන්නේ. දැන් මෙතෙන්න තමයි ආපහු මෙවැ එක එකක් සූන් යයි රූපය දනාවෙන් සූන්‍යයි වේදනාව සංඥාවෙන් සූන්‍යයි නවත් රූපය හේතු වෙනවා විදිින්ට විඳීම හේතුවෙනවා හඳුනන්්ඩ හැඳනීම හේතු වෙනවා සංකහර කරන්න සංකහරකයන්නේ චේතනා පෙත්ද දැ අසුරු ගැසන්සනකින් රූපයෙන් වේදනාවෙන් සඥාවෙන් සංකාරයෙන් කරනු කර්තාවේ හතරත්තිේනවා රූපය රූප රූපද සබ්ද රූපද දනව සැපත දුක්්ද සඥාව රූප සඥාද සද්ද ස්ඥාද සංකාරය පින්ද පව්ද ඇලීම්ද ගැටීම්ද වෙනස් නේ. ඒ ඔක්කම හදුු නගන්න අට තමයි විඤානය කියන්නේ වි්ඥාන කොහොම අතවෙත් නෑ කොහටත් යන්නෙත් නෑ හඳුනගත්තා අවශ්‍ය කර්තාවේ කලා මිය ගියා ලහ පරිවත්තා. අහෙම පංචස් කන්දය කියන එක කයවසෙන් හිතන්නේ නැතුව දොරල් හයෙන් හරුණ හඳුනා ැනීමේදී පහළ වෙන මෙසිියුම් ධර්මතාවේ සිත සිතේ බෙදීම් ටික බෙදීම් සිදුවෙන්නේ කරටහෙන කෘය කියලා කෘත්‍යානුව කරෙන කෘති්‍යානුව තමයි ඒට වේදනා සංඥා සංකාර විඥාන කිය නම් තේලයෙන්නේ. එකට බුදුසමය ඒ ිදැ තුලත් සම්මත සත්්‍යය විග්‍රහ කරන්නේ ඕක මුල්කොටන නෙමයි ස්තේපුරුෂයා ගිහිා පැවිද්ධ පුද්ගලයා සිික්ෂාාවත සමාධන්වීමේ ලබන සංහරය මුල්කොටගෙන. එතනින් එහාට ඒක යන්න බෑ ඇත්තටම කොතරම් දුරත් සතරේ පව පින් ඔස්සේ පුද්ගලයක් වසෙන් ගමන් කරන්න ඇරුුණ හමින් මිදන්න බෑ. මන්ද ඊට එහායින් තව සම්මාධිට්්‍යයක් තව සත්‍යයක් දේශනා කරනවා. ස දිිට්ිය ආර කියල කියයනවා සත්‍ය ආරි සතති කියලකිනවා ඒ පැහැදිලි කරන්න මේ එකකකට නොයන පංචස්කන්දය තුළ ඔක්කම දේවල් මතක තියාගන්න ඔ බිගන ගන ්‍රලක්ස්සන හරිි පටි් සම්පාදන රෝධය හරි තුරාඩය සත්‍යය හරි සත්්ත බෝජ්ජන්ග හරි ර්මක්ෂවය කිරීමේ කර්මය හරි ප්‍රමාදය හරි අප්‍රමාදය හරි මොනෝ හරියක් ගැමරින් තේරුම් ගන්ට න නංක පංචස්කන්දය තුළ බලන්ද ඉගෙන ගන්න මුක ඊටයේ හාහට යන දෙයක් නෑ ආපු දිියාකුත් නෑ යනදෙකුත් නෑ බන්දරක් අත්තයෙන් අත්තට පනිනවා කියලා පෙන්නන්නේ එකක් කල්ලානික යන දෙයක් නැත්නම් කොහොමද පෑගානකට ගලපන්නේ යන දෙයක් නැත්නම් කොහොමද ආත්මතුරකට ගලපන්නේ ඒමයි තේරුම් ගන්න ඕන ද නනතුරු මේකේ විමසාතියෙන් ප්‍රශ්නය නිවනටම සිත පවත්තාගෙනය අයුරු දැන් මේ පංචස්කන්දයට එන්නේ මොනවද රූපේ ම මේ ම රූපේ රූපතුල මත මාතල රූපය ඇත එනට ඒකට රූපයටෙහි ඇලීමක් සබ්දට ඇලීමක් ගන්දයට ඇලීමක් රසට ඇලීමක් රූප සබ්ද ගන්දරසපොට් බ දම්දන්හාකයන්නේ අරමුණට ඇලිම් හයක් කියන එකන ලෝකේ හඳුනා ගැනීම සඳහා ස්වභාවිකව දීලතිබෙන්න්න වූ පංචස්කන්ධ ධර්මතාවය තම තමන්ට රුචාරචි පරිදි ඇලිනකටන පරිදි වෙනස් කර ගන්නන්නේ එක තවන්සුන්ගේ මිනිසුන්ගේ දුර්වලකමක්. ඕවුනෝන්ට ආවේනික දුකක් සකස්වවෙන්නේ පංචස්කන්දේ නිවාද මේ පංචස්කන්දයටෙන්දේ මත්තෙන් ගත්තහම පංචි උපා දානස්කන්දය වන නිසා. චස්කන්දේට අරන්දිීලති නවා හටකන අදාළ කර්ථවය කරලා නැසිලයන්න මොකුත් තිතුරු වෙන්නේනෑ නත් පංචුපාදානස්කන්දයට වරන්දිීල තියෙන්නේ නැසිල යන්න නමක් බැඳන්න පංචස්කන්දේ පංචුපාදානස්කන්දය අබවට පත්ෙන්නේ මේක විුදිහයටට ඒතන් මම ඒතුහං අස් පින් ඒ සෝමයේ අත්තාම පෙන්නන්නේ අජ්‍යෝසිතම් මමා ඉතම් පරමටක් ඒතම් ම ඒතු හමස් වන් ඒසෝමයේ අත්තාතියහෙම ගත්තා ඒ මොහතට උපදින එක ගත්තේ එ ගත්තම බැඳීවක් එෙනවා අකෙන් විදන්න බෑ කියලන කියන්න ඒ බැඳීම මොකක්ද ඒකතව සංයෝජනය කියන්නේ යි ම්්‍යමානෝබික් වූ බද්ධෝ මරස්සෝ ස්කන්ඳ පංචකයේ මමත්වෙන් ගත්තොත් එත නර හේතු ඉතුරුවෙන් එක තමමා බද්ධෝ මමාරස්ස අන්න එයටට බැදිිලයිවර වඩ වෙන්නේ. දැන් මේ රූපේදනා සංඥා සංකාර පහට තමයි සක්කාය කියන්නේ. දැන් මිනිසකුගේ ජීවිතය තුළ දොරවල් හයන් සක්කාය හයයක් පහළ වෙනවා. ඒකට එන්න දේ ඇලික් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති කරගත් ොත්ඒ එකතමයි දිට්ටි පංචස්කන්දය ආත්ම නෑ පංචස්කන්දය ආත්මකොට ගැනීම සක්කායි දිට්චය කියන්නේ එකයි සංසාරයේ මිනිසා බොහෝ කලක් මේ අරමුණ සක්කාය දිට්ටියට බැඳෙන්ඩ පුරුදු කරගත්ත නරක පුරුද්ද ඇබබැහෙන් ගැලවෙන්ඩ බෑපෘතක් ජනයාට මොක දහුගේ පුරද්ධ බලවත් වෙලා තිබෙනවා හ නිවනට මැලෙනවන සසරට මැලෙනවා බවගාමීම වෙනවා එම අපට එක තේරුම් ගන්න ඕනක එනිසා මේ ඇලීම සත්වයාට එතන නිමා කරන්න නැති ඉදිරි පැවැත්මක් හදනෝ අ මං්‍ය මානය තියන්නේ එකයි මව ඇැතැම්මිට පෙන්නන්නේ බීජක් ගසකින් බීජක්ස්පැසෙන්නාසේ කිකිලියක්මියන්ට පිරි බිත්තරයක් දවන්න සේ කියලා බිත්තරට ඉල පරහදන්න පුළන් බීජේට ගොයන් ගන්නතව ඉළඟක හදන්න බලුවන් ව අනාගත පලයක් උපදින්නට හේතු චිත්ත අභ්‍යන්තරයට සැඟ වෙන්නේ උපාදානයේ වරදයි එක අරමුණ තුළ උපාධනේ ඒක තමයි වඥ්‍යමානය කියන්නේ මමත්තයෙන් ගැනීම තමයි උපාධනය එවිට උපාධානය පැති මිනිසාගේ සිත්තුල කීපයක් තථගතයන් වහන්සේ හළි කරලා තිබෙනවා ඔබ ඉන්න කුමන පැත්තිද ඔබ වෙන්නේ එක තේරුම් ගන්න එක සමස්ත ලක වසෙන් ුදුන්හසේ විග්‍රහ කර න ඒසියල් දැනගන්න නෙත්න ඒසියාල්ටයන්න නෙත්න ාන පහැදිලි කරගන්නේ කොතනින් අප කුතුහල සාලාසෝත්‍රයේ බුදුන් වහන්සේ වච කොතරදීප උත්තරයෙන් යමක් ජීවිතය අසන්න නැතු ඊළකට උත්පත්ති පනෝනවාදපු නර්වයක් අපපු නර්භය පැෙනවත් මිනිසුන් අතරපු නර්භය පැවත් දෙවන්න අතරපු නර්භවය පැෙවත් බඹලෝපු නර්භවය පැවන පැවවත් ස උපාදානස්සකෝ වහන් වච්ච උපාදාන සහිත පුද්ගලයාටයි උත්පත්යක් නර භවයක් පනවන්නේ අන ජීවින් එහ පැත්තට මොකුත් යන්න ඇතිවුනා අට උපාදානය නම්මු වරදට හැ හැකිය අවත්ති වෙනවා ආපහු හටගන්න දැන් මේ මනුස් මමනිස්වර්ගයා මේතරම් ගැඹුරු දර්ශනයකට එ නැතුව පව වැරදිී පිනහරී කියලා දෙකට එනවා නොළල ුත්ත පපයි කළ යුත්තපිනයි කියලා ඔවුන් වෙනත් දස්වස්තුක සම්මාධිට්ටි මාර්ගයක යනෝ නත් උත්පත්ති පණවන්නේ උපාධන එන්නම් උපාධන රහිත වඩනෝ උපත්ති මෙමිදන්ඩ දැ එම නම් කොහෙද යන්න මනුස්සයෝ කයින්නේයන්න දොම් පිට නිට පවනයි නත් ඒ කයුදව කරගන උපාදානය කරගත්ත පවද ඒ එකද අමන්මග එක අයුදව කරන උපානය බරපතක්ක ගත්තේ පිනද එක තවත් ගමන් මගක්. එක අයුදධව කරන උපාදානය කරගත්තේ ලෞකික ධ්‍යානද එක තවත් වක්ගවන් මඟ. තුනේම උපාධානකීන වරදුත් තියන ිසාහ නිනේද පවෙන් පරලෝයකින් තුගතිගාමී වෙන්නේ පිනෙන් පරලෝගොස් සුගතිගාමී වෙන්නේ ධ්‍යානයෙන් පරලෝගොස් ධ්‍යානගාමී වෙන්නේ. දරේ පහල විතුර මනිසුන්ගේ සිත දියුණුරගත් නිසුන් පවපයි කියලා පින හොදයි කියලා පිනේ පයි කල දයන හොදයි කියලා ඔවුන්ට බව ගාමී විහොඳ පැත් තෝරගණඩ ඇරු උපානයෙන් මිදමේ මගවුන්ට හැලිවනේ නැහැ. නි නැමන සිත ඇතුව කර ආකාරය පිළිබඳ විමසරතින් අපට අප නිවනටම සිත පවත්තාගෙන ආකාරයන නිවන සිත පවත්වන්න සිත උපාදාන නොවී අවසන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගණඩුවන උපාධන වී අවසන් වීම පමාවයි එතුකළ ඇස තුළ පමාව කනතුළ පමාව නාසය තුළ පමාව දියවතුළ පමාව කයුතුළ පමාව සිතුතුළ පම පමල් හයම සිද්ධ වෙඩ පුළුවන් එය එසේ නොවන්නේ කසේ කළද නිවනටම නැවුරුව නාකාරයෙන් නැත්තම් සකස් සිත සකස් කරගන්න ආකාරය නිවනටත් අප අර්ථයක් ගනිමු නීවරණ නිවීමවරණය කරන උපාධනතුළ උපදිනවා හැඟීම් ික් චිතේ හැගීම් ටිකක් මච්චන්ද ව්‍යපාද තින බිද් ද්දච්ච කුකච්ච චා තමයි හැගීම් මේවා සිතට ආවහම ඒවයින් ආවරණය වෙන්නේ නිවීම නම්න්න නිවරණ කියන්න එකයි.ඒ ඒවා නැතිවිට ඇත්තේඒ නැති දවසට බලන්ඳුවනවා නිවීම කොයි වගේද කියලා. එකට ඒවා පවතින්නම එකක්ද පවතින්නේ රූප සබ්දගඳදස පොට අපබ දම්ම තනාව එකට වාන ඇකට පංච උපාදානස්කන්දේ වාන තියනෝ වාන සංඛ්‍යත ස්නාව ඒක වාන නැති වෙනකොට නිර්වාණ වෙනෝ ද්‍රස්නාව නැති එ නිසාමයි දුකට හේතුව තන්හාාව ඒ න්හාාව නැතිකරීම ලබන සැපත නිර්වාණය කියලාර චතු සත්්‍යව ව ග්‍රහ කරන්නේ ඒ තන්හාව කියන්නේ ඒ අකරු රයිදි තන්හාව නෙවී ඇසේකණේ නාසේ දිවේකයේ ඒම හොතේ හටගන්නාවූ තන්හාාව හටගටට නොදීමින් ැරීම කියන්නේ ඉපදදිලා ැති කිරීම කියලා ගන්න පහමත් වීම මටිකත් ඒ න්නහා නැකර තන්නහා හටගත්තෙන් පස නැකර හටගත්තොත් ඉතුරටිකත් වෙලායි අතර වෙන්නේ කොමද හටගත්තුොත් ඉතුරුටික වෙලා අතර වෙන්නේ ඇසේ කණය නාසේ දිවේකයි සද අරුණත් තුළ අන්න දැන් මේ තමයි ඔබ දැනගතයුතු මිනිසා සසරට බැඳෙන ඔබේ සුචත්තුල ක්‍රියාත්මක වන්න පමාදවාදී පෙළබහම ප්‍රමාදයට බැසගත්තාව පෙළදහමක් ඔබ මේ ජීවිත කර තිබෙන සසරයට කර තිබ ඒකිෙරි පවතිනවා තන්හාට බැදෙන හැටි ආකාරය සහ පැවැත්මට රුගුලක් වෙන ආකාරය. ඒ සාමාන්‍ය සමාජික කෙනෙක් තෙරුම් ගන්න නැහැ. එය මෙබඳු ධර්ුණ දේශනාවන් සවන්ධනය පිළිබඳ හොයෙන අයද සවනය කිරීම තුළින් මෙක් කියන වචනට අදාළ සිදුවීම පොතේ බලන්නේ නැතුව ඇසේ කන්නේ නාසේ දිවේකයේ වෙනවාද කියලා බලන්දඕන. එදකොට නැවත නැවතත් එබඳු ආකාරයෙන් බලමින් වාසය කරන්නේ නම් එහි ප්‍රතිවලයක් කසන්තමර අස්සාධනු පස් සිදුවෝ විහිරතු තන්හා පවඩ්ඩ තිකින වචන පාවිච්චි කරන්නේ ප්‍රවර්ධනය වෙන වැඩෙනෝ අරමුණුවල රසේ විඳවිින් වාසය කර නොරණේද තන්හා වැඩින්නේ. එකට අරම රූප සබ්ද ගන්ධස කොට අ අප දම් ඔස්සේ තන්හාාවක් නේද ඒ තන්හාාව හටගොනැම් පස්සේ නැති කරනවනෙමෙයි ඒ තන්හාව හටගන්ට නොදීමෙන් එක තමාාව නැති කිරීමෙන් කියලා කියන්නේ. සසර හදන එක වෙනුවට කහට ගැීම හේතු වෙනුවට කර්ම රැස්වී විා සකස්වීම වෙනුවට මෙ දෙකම නොවී අවසන් කරන්න. දැ නොවී අවසන් කරන්න එකගෙන ගන්නඩුවන වී අවසන් වෙන් හැටි තේරුම් ගන්න ඕන. බලන් අර කර්ම විග්‍රහය අපේ විග්‍රහ කරද්දී කන්නං කන්න විපාකං සුක්කං සුක්ක විපාකම් කර්මය දුක්විපාක පුුණ්‍ය කර්මය සැපවිපාක ධ්‍යනකර්මය ්‍යාන විපාකඒකොට කර්මය සිදුවනොත් විපාක කර්මය වෙනයි විපාක යනාගත යටනම් මුත් කර්මය ධර්මයහි රැස්කිරීමේ වි විපාකයක් තමයි යනාගතය විපාකය කියන්න දැන් කර්මය සිදුව නාකාරයක ොහොඳ පෙන්න්නේ ඇස කනේ නාසේ දිවේකායේ ලෝක ජීවත් එන දේවල් හඳනාගන්ට අර්ගුණ සකස්වීමේ දී මේ කරුණු තුනේ එකතුව ප්‍රධාන වසයෙන් බාහිර ප්‍රත්්‍ය ප්‍රධා ප්‍රත්්‍ය පමණයි ප්‍රසාධය ගෝච රූපය එතන්ට හදාගත්ත තමන් එකතු කරගත්ත තමන් හ වැැඩිකරගත්ත තමන් මොලාවන තමන් ඇලුන ගැටන අගයක් එනෝ. පළමිනි වතාවට ගැටුන්නම් ඕෝකේ විදිින්න දෙයක් නෑ තර් විඳින්ඩ දෙයක් තිබෙන්නේ පරණ එක එතෙන්ට ගන්න නිසා. එනිසා ඒ එක එන එතටේන එක ප්‍රත්‍ය වෙනවා විඳින්ට. විදුපු ආකාරය තමන් හුරුනිසා එකක සිදුවන ඇලෙන් ෝ ගැටට සපවාස්සෙන් දී දුක්සෙන් දීද පෙක්වාසයද සපසෙන් ඇලනවා දුක්කස ගැටිනෝ දැ තන්හා කළේ වේදනාවට මෙන්න මේ වේදනාවට සැපදුකෝසයෙන් තන්හා කිරීම තමයි වේදනාව මම වෙනවා කියලා කියන්නේ. එතනයි මම හැටහට ගන්නේ. මම උන්නොත් ම්‍යමානෝකෝ බික්කූ බද්ධෝ මාර් සතමයි පෙන්න්නන්නේ තන්හාපච්චා උපාධන උපාධන පච්චා බව එතමයි බද්ධෝ මාරස්ස පාරල දැන් මෙන්න මේ වේදනා තන්හා උපාධන බව කර්මයයි. දෙ බවන බැවින් අනාගත පලයක් හට ගණඩ හිතුව එක තිබෙන බැවින් අනාගත විපාක. කර්මය කන්න කර්මං කන්න විපාකං. ඒ විපාකය සුක්කන මේ කන්න. පාපකර්මය තන්හා උපාධන බවනං පබ්දුක් විපාක පුුණි කර්මය තන්හා උපාදාාන බවනං සැප විපාකය ධයනකර්මය තන්හාඋපාද බවනං එතකොට මේ සමාජය කරමින් ඉන්නේ වඳ මේ කර්ම රැස් කරමින් විවිපාකයක් සකස් කරන එක එකට මේක තන්හා කරලා ඇති කරන්න බෑනේ තන්හානුත් කර්ම වෙනෝ විපාකත් තියනෝ දැ මෙතන කර්මත් නැති විපාකත් නැති එකක්න අකන්නං අසුකම් අකන් අසුක් විපාකං කළුරමයක් වවෙ න්නෙත් නැසු කමයක් ෙ නෑ ැ කුවිපාකට බැඳෙන් නත්න නාගතය. ඒ කර්මය කර්ම තුනට ම දාළ කර්ම ශය කිරීමේ කර්මය අ නිවනට නැමුණුනෙත් ඇතුව නිවනට මෙ නාකාරය අහනකට ඒි පැහදිලි කරන්න ඕන හෙම දැන් ඔබ බවගාමීපාරි කර්මනස් කරඋපාරි මඥ්‍යමාන පාරි බොහෝම කල් ඇවිත්තිෙන්නේ. අප මේ පැදි කරල දල කවුහෝ කෙන පැහදි කරලද මේ සිදුවෙන සිද්ධිය පැලිරනතුරු ඔබ එ පමාද ගාමීපාරි තමයි වෙයිතිවෙන්නේ. ඔබට ඒ දවසට එක මොහොතට මේ සේටසියක් ආපපුහර වන්න බෑ. මන්දඇත්තව දියුණුකරපු බලයඇතිබෙන්නේ ඒ පැත්තට එනිසා වහම එතෙන්ට ආයවිදි. තර ගන්න බවට පත්වෙනවා අනාගතය සඳහා තීරණ ගන්නා බවට ලෝබමූලය දේශ මූලේ ලොබ මූලේ මොහමූලේ දේශ මූලේ මොහමූලේ පත්වෙනවා තැ ඔබ හැතිරෙන්නේ ඔබේ අතපයි හැතිරන්නේ ඒයාගේ ඕනකමට මුලාවෙද දකිනු අමුලා සිහින් කටයුතු කරනවා මේකතමා සාමාන්‍ය මිනිස් ක්‍රියා කාරකන් තුළ ඇතුළතින් දකිින් ඕන කාරණාව අප ඒකටකිෙනවා ගහගන්නවා බැගන්නවා කෝපයනවා පලිගන්නවා ඉරිසියා කරනවා වෛර කරනවා පාඩු කරනවා කියලා ඇතුළතින් අපිට මේ ඒකට එන දේ මමත්වයෙන් ගත්තහම එක ක්‍රියාත්භක කරන්න හිතෙනවා ඒ මමත්වේ විසින්තමයි අර එකට එක කිරීම ප්‍රතික්‍රියාදක්වා යන පැත්තට ඔහුව මෙහෙවන් ලබන්නේ මෙන්න කරුණට ොබට සමීපෙන්න්න පුළුවනි නම් එනම් ඔබ එකක් දැන ගන්න පමාද විහාරිත්යේ නැත්තම් අන්‍යමානය ඔබතුර සිදුවෙන ආකාරය තේරුම් ගන්නවා ඕක වඩ නම් බුදු බණ දැනගන්න ඕනැත්නෑ ඕක වෙන්ඩ සතියක් තියෙන්න්න ඕනෙත් නෑ මන්දත් මේ බුදුන් වහන්සේ පැල්ි කට බ තේරුම් ත්තේ නැති පුද්ගලින්ගේ පමාද විහාරීම අවත්ත දැන් මේ මොහොතම මේක නොවෙන්ඩ කටයුතු කරන එක අපමාද විහාරයේ මේ මොහොතම මේක නොවැෙන්ඩ කටයුතු කරෙ අම්්‍යමානෝ අන්න නිවණට බරවෙලා වාසය කරන්නේ කොහොමද කියනෙ එක විුත්තරේ මතර තමයි තිබෙන්නේ නිවරණට බරවෙලා වාසය කරන්න උපාදාන පච්චා බව නවත් අඩ ඕනෑ උපාධන නොවී න්න වෙනවා අන්න දැන් මේ අලුත් වැඩ පිළිවෙල සඳහා කෙනෙකේ ජීවිතයට තථගතයන් වහන්සේ වෙනත් බලයක් එකතු කරනවා බලවත් කරගන්න කියලා කියනවා සද්දා බල සති බල සමාධි බල පරි බල පඥ්ඥා බල සති ඉන්ද්‍රිය ස බල සති සම්බෝජ්ජංගහම් අර්ථීන් වෙන්න බලවත්වෙන හැටිය මේ කටයුත්තට එකතුවෙන්ට තිබෙන්න බලවේගේ මර්ධනය කරන්නට මෙහි ආදීනව දැක මෙයින් මිදෙන්ට තිබෙන ඔබට තිබෙන ඕනෑකම මේ බන්ධන ගත ස්වභාව අනාගත පැවැත්ම තිය හානිකර භාවය දැකයින් මිදෙන්ට තිබෙන ඔබට බලවත් ඕනෑකම මේම හොතේ ඔබ පාලනය කරන බලවේගේ බවට මමත්තයට වල් වූ බලවේගේ වෙනුවට ඒලක් වුණ මත්තයට එකතුීම වලක්ව වන බලවේගේ බවට පත්කර ගන්න ඕනඒනිසා තමයි අප මාදු අමත පදංකීන පදයට කියන්නේ සිහියෙන් කටයුතු කිරීම අයි කියලද අප ප්‍රමාදය මම දකින සිහිය පයි පහල ගැනීමට හෝ එරියෝ පැත්වීමට පවනක් සීමවෙන්නේ නෑ එක ආරම්භක ප්‍රතිපදාවක් නැත්තම් පෙරපුහුණුවක් පමණයි. මාදකින සිහය මිනිසාගේ ඇසේකණේ නාසේ දිවේකායේ යදය දි සිදින ද්ිකින රියව් තරේදී පහළවෙන්නවූ විතර්ක තුන සමඟ එකහතු එන්ඩෝන. කාම විතර්කයේදී ව්‍යාදිිතර්කයේද විහිස විතර්කයේ මේ තුනින් එකක් තමයිොට මේ තහතට බැදන්න නොදවන්නේ ඒ විතර්කය සමඟ ඉපදිලා එයා බලරහිත කරඩ සිහියෙන්ට ඕන බලරහිත කරන්න සිය නැත්නම් බල සහිත වෙනවා අන එතනද ඔබ අහපු වචන තායත් හරයනෝ පංචස්කන්දය නමුත් පංචස්කන්දේ නෙමේ බුදුන් වහන්සේ නිදුක්කාානත් වසයෙන් බලන්න කියරත එ පංචුපා දානස්කන්දයේ කොහමද හට ගන්නේ ඒක හට ගන්නේ බාහිර කාරණ ප්‍රත්‍යවශයෙන්නිදෙන විට ඔබේ ඇසේ කන නාසේ උදවෙන් ඔබ චිත්ත අභ්‍යන්තරය තබාති ෙන්නවර අනුසයෙන් එනෝ තේන සංකං ගච්චති මලමිනට පන දෙනවා පරණ මැරුණක හිතටේ න හිතටයනකට තම පනදෙනවා කියලා කියන්නේ. මැරි ලති යන දිහක් නෑ ඒට කියන්නේ මලමිනියක ඇයට කෝටු කියලා හත් මළමිනිියක් දැන්න ඇ කොට කියන්නේ දේස කියන කනේ නවත් ඔබ මේකට එකතු වෙන නම් මලාතීතයට පණ දෙනවා අතකට එෙමනංර බාහිරෙන් ගැටෙද්දී තබාතිබෙන හේතු අනුව උපදින්නාව එක තමයි පංචු පාදාන ස්කන්දීය උපන්න මෙතැන සිට තමයි ඔබයිට පස දුක්‍රිය මාර්ග මෙහවා දැන් ගහගන්නවාද බැනගන්නවද කපාගන්නවට ගොඩගන්නව පලිගන්නවාද රිදවනවාද කියලා. ඒ කටයුතු ඔක්කම කරන්නේ කවුද එත එකතු නව මේ එක තුන මම නැමැති පුරුද්ද දැන් සිහියවන ඒක කරන්න ද ඒ නොකර ඉන්නද සිහියෙන්ටයුතු කිරීමය කියන ලද මෙ යාට එකතුවෙන්ට නොදී හටගත්ත නම් සිත හටගත්තද අරම ්‍යාය පවිච්චිකරන්න හටගත්තම නැසෙන අලහු පරිවත්තා ඒ හටගෙන නැෙනට එක නොත්තමයි ඒ අනාගත පලයක් උප දෙහනෙනවාසය පවතින වර්තමානය වගෙන හුත් එක නූනොත් සිද්ධිය වන්න ඕන නේද දැන් බලන්න මේ හටගත්ත පංචුපාල නස්කන්දට කාවිතර්කය ව්‍යාපාදිිතර්කය විහිංසාවි තර්කය ගෝනමක් කියගන්න අනය ගනු. ඒක විඳින්ඩගිහින් වේදනා පච්චා තන්හා උපාදාන කියෙනකේ තේරම මොකද වනේ ප්‍රමාද වුණා පැවැත්මට එකතු වුණා. ඒකට තමයි මගේ මම මගේ ආත්මොකට ගැනීම කියන වචනින් කියන්නේ වචනින් කියන්න ඇති වුණට ඒත් එන්න දේ මගේ මගේ ආත්මකොට ගැනීම කියලා කියන්නේ මෙ නොකරන් ෝන නේද අමන්‍යමානුත්තව පාපිමතෝනේ එබැවින්නේ පල එකවතාවත් කරලා නැත්තන්ම් තේරෙන් ලෙත් නෑ එකවතක්නේ විසිස් වතක් සිද යෝජනා කරලා පුරදු කරපුහමතම ඒක සයං ක්‍රියවෙන්නේ සක්ේ වෙන්නේ එකයි සිහිය වඩන් ඩෝන කියලා කියන්නේ කිය තරම වැඩදිදුණ කනවා බලවත් කරනවා කියන එක දැන් බලන්න සීල සූතරය අරගන ඉමේ පංචුපාදානක් කම්දී ඉමේ ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද කාමද වි්‍යාපාද විතර්ථ ඕන එකක් ඒ එන්න ඕනෑ චපාදන ස්කද හට ැීම ැත්තන් උපන් කාවිතර්ක ව්‍යපාද්‍රක වද උපන් න කියන්න එන්න ඕනේ සමහහිත පරිදෝක එන්ට නොදී සමාධිගතව න්න එකක් පෙන්න්න නෑම තිිටක සූත්‍රවල උපදින් දෝනයක උපදිින් දෝන එකට එකතුන වී පවත්තන් නැතුව යිඉන්ඩ එක නැසන්ඩාර ඕෝන ඉකර පංචුපාදානස්කද තින තන්හාට එකක න න තන්හ නැතිව වවා. ඒක කරන්න නේද සිහිියෝනේ ඒකට නේද මේ දරා ගැනීමේ ශක්තියවිසීම කියලා කියන්නේ ඒකට ද එකතු නොවෙනව කියලා කියන්නේ ඒ නොවෙයිද පංචුපාදානස්කන්දයේ නුවනින් දකින අනිත්‍ය කියලා කියන්නේ එකතු නොවෙනක නිත්‍යසුකාත්ම වයෙන් ගැනීමනම් එකතු නොවෙනක අනිත්‍ය නොවෙයිද මේ අනිත්‍යද ඔබ ඉන්නේ බෞද්ධ කියලා කියන බුල්දහමට වැදැන සාදුකයකයා වාඩන් කර කර ඔය කියන එකතු නොවෙන අනිත්‍ය දඔබ භාවිතා කරන්නේ හෙමනැත්නම්කිස්ස නිත්‍යයි ලොම්ම නිත්‍යයයි මල් අනිත්‍යයයි පංචස්කන්දය හට නැතන එක නිත්‍යයයි කිය අයින්වානේද කරන්න ඇයි එකට පඥාය පස්සති නුවනින් දකින කියලා කියන්නන්නේ එකතු නූනොත් මොකද වෙන්නේ අර එන එක තමයි ඉතින්න්නම් සංගති පස්සෝ කියන්නේ එකතුනකට තමා පස්ස පච්චා වේදනා කියන්නේ එකුද නොයනට කියන්නේ පස්ස නිරෝධෝ කියලා එතනින් එහාට පෙළ වැදගත්ද එතකොට දැන් පස්ස නිරෝධ වේදනා නිරෝධෝ පස්ස නැත්නම් පරණ මලකුණේ වාලොකුනේ විඳීමක් නෑ කාමවිතර්කය ව්‍යා විතර්කය විංසා විතර්කය මමත්වෙන් ගැනීමක් නෑ. වේදනා නැත් නම් තන්හාාවකුත් නෑ. තන්හා නැත්නම් උපාධානයකුත් නෑ. උපාධන නැත් නම් බවයකුත් නෑ. දැ තන්හා උපාධාන කර්මය නම් තන්හා උපාධාන නැත් නම් කරමයෙන් නෑ. කර්මය සේ වුණ. එනම් විපාක තියෙනවදාපහු විපාකත් නෑ. අකන්නං අසුකං අකන්න අසුක්කෝ විපාකම්. නැවත නැවතත් අනුපස්ස නෝවිහෙරතෝ ආදී නවා අනු පස්සේ නොවිහිරතු කියන්නෙත් ඒකයි. දැනර එකතු නොවීමෙන් පංචුපාදානස්කන්දය අනාගත පලයක් ඔබ නහේතු ාමියන් වන නේද. තැන්ඒ පංචුපාදානස්කන්දය අනිත්‍ය නේද. දැන් මේ නිවනට නැවුණ මග අර පෙළේ අපි ආයත් කියනව පස්ස වේදනා තන්හා උපාධන බව බව තන්හා උපාධන බව ඒ හේතු ඉතුරුවක තමයි යනාගතඵලයක් සඳහා විද්‍යා සංකාරය ඒ අවිද්‍යා සංකාරය අතත ජීවිතෙන්ේ දැන් අරමුණතුර සිදු වෙන්නේ අවිද්‍යාපච්‍යා සංකාරා රැස් කළා අභි සංකාර කලා හොඳයි පස්සේ නිරෝධ කලා නම් වේදනා තහාපාදාන නැත් නම් දැන් බව නැත්නම් බව පච්චා ජාති වනාට බවනි රෝධණ ක්්ාන නවීද. දැන් කර්මය සිදුව නිත්නය අනාගත විපාකෙකුත් නෑනේද. නැවත නැවතත් ඇසෙන් කණෙන් නාසෙන් දුවෙන්කයින් උපදින පං්චුපාදානස්කන්දේදී නැවත නැවතත් ඇසෙන් කලින් නාසයෙන් උපදින සතරීරියව්වේ කාමවිතරක ව්‍යාපාදිි තර්ක විහින් සවිතර්ක හමුවේදී. මේ අලුත් පාරණයේද පාවිච්ච කරන්න වන උස් න විරතු නැොතනවත් බලවින් වාස කන්න කිලතිෙනවානනිද. දැනර එකතු වෙන පාරකො හට දෙයන්නේ මාරයවිත යන පාර සතරවෙතය යනපාර. එකයි මම කීවේ එකතු වනොත් සතර හදනවෝ. හැදුවත් ඒ අට හදපු සතර යන්න වෙනවා. එකතු නොනොත් සතර හදනුවන්න මේ සතරෙන් මි දෙනවා. සතර හද න්නත්මම් ඒ යනපාර බුදුන්නෙත යන පාර. අන්දයත් ඒක නිරෝධයේ නිරෝධ ගාමනී පටි පදා දැන් ඔට තේනව චතුසත්වයේ දුකට හේතුව තන්හාේ ඒ තන්හාාව නැතිකිරීමල් ලබන සැපත නිවාණය කන එකක කරන් ඕන කොතොද කියලා ඇසේද කනේද නාසේදි දිවේද කයේදි වර්තමානයේදී උපන්කාම තර්කයේදී ව්‍යාපාදිී තර්කයේදී විහින් සවිතර්කයේදී දැන් මොකක්දට දෙැවැන් ෝන තේරුම් ග සෙල්ල හදාගත්ත මෝඩ අතීතයක් පන දෙන්න පුළුවන් මලාතීතයකට හිර වෙලාඉන්න. ඒයා මතු වෙලාඇවිදිින් ඔබට වද දෙනවා ඔබට කරදරන්නේ බාහිර ලෝක නයි බාහිරලෝක උදවක්ෙන මතුවවෙච්චනයි බ හදාගත්ත මේ ඇට සැකිල්ල මලකුණ පනගන්න නොව එති ඕෝක තමයි මලදරවා සොහනට සිසරලා බදුන්න තිය අන්න්න කියලා කිසාගෝතමයට කීවේ ඕක තමයි පට සෝපාකට කීවේ මලකන මලකන බුදුන්ගේ ආලෝකෙන් මලකුණේ බැම ගැටගහ ගැට ගැට කලනකොට බදුන්ති අන්නපුුවන්ගේලා කියලා ඔබ ඉතින් පරණ කතන්දරයක් නහිතන්නේ ගැන බුදුරු කතන්දරකී කියයින්නවා කියෙන නොබ හිතන්නේ සෑමපදයක්ම නිවන් මකට දේශනා කරන එකක් නෙමේ සිහිතර බසක් කොදාල බැවින් කියන්නේ ඔබත් ෝපාක කෙනෙක් ඔබත් කිසාගෝතමියයක් ඒ ඔබේ කතහව මෙම හැතිබෙන්නේ ඔබට මේ මොහොතේ හැමොහොතදම මොකදද මේ මලදරුවාව උපන් කාමවිතර්කය උපන් ව්‍යාපාදිසර්ක විංස්ා විතර්කයත් අතීත හේතු තිබිලා හට ගතා එ මල එකක් නෙවෙයිද පන දෙන්නේ එකතුනොත් නේද එක තුනේ නැත්නම් මළදරවා හනට දාන නේ නේද සොගත කරනවාකයන් එන්න බැරිදියට වලදානවා ආතාරනවා කියන එකන ඔන්න මෙන්න මේ කටිගුත්ත කිරීම සඳහා සිහියෙන් කටයුතුකිම අප ප්‍රමාදය නිියනට මගේ දැ ආරම්භයේ පටන් සෝවාන්සිර අරහත් දක්වාම මේ සතිය දියුණු කර ගනමින් මේ මලදරුවට එකතු නොවීම තම් මේ මලාතීතය බැහැකිරීමෙන් කර්ම සේවීම වෙනවා ්‍රැස්කිරීම අතර වෙනවා. රැස්කලොත්තිපාක වෙනට සේකිරීමේ සේකිරීමක් වෙන සිදුවෙනකට විපාකයේ ලෞකික නෑ ලෝකෝත්තර. කර්ම රැස්කළොත්තිපාකේ ලෞකික කර්ම සේකළොත්තිපාකේ ලෝකෝත්තර. රැස්කලොත්තිපාගේේ පරලෝ වසින් සේකොත්තිපාකගේ හත් මසින් ඒමෝත්ත දීම එකයි ධර්මය ආකාලිකයි කියන්නේ. ගේ අනතුරුව පලපදදිට මහතක්ත් ගත න්න කියන්නේ මාර්ගය ගත්ත ගමන් සේවෙනකොට ලෝකෝත්තර පාලය. දැන් මේක ධර්මස්සෝනය කරලා තෙරුම් අරගන දියුණු කරගන අනුගන ඉපතිපදාවකට තමා ආයුතුයි. කියෙන නිමි ටෙන්ඩෝන ස්ත්‍රීද පුරුසද ගිහිට පැවිදි ැකයාවක් කරනවද නැත් දේවා ඇදගත්නෑ ලෝකට අවශ්‍ය දේවල් කරටඕන. ඔබේ ජීවත්තෙන්ට අවශ්‍ය කටුතු කරන්න ඕරන. උන්වහන්සේ වදාරන්නේ ඔබට මේ ්ලෝකට කටය අදස්ට කටයතු නවත්තන්න කියල නෙවයි උපන් කාමතර්කයේදී ව්‍යපාධි තර්කයේද විහිංසාවිතර්කයේදී වර්මානමහොත්ත. ඒකට එකතු නොවෙනවා නම් ඔබ බුදුනත යන කෙනෙක්.ඒට එකතු නොවෙන්ඩන්න එක ආදීනව තේරෙන්ඩ වෙනවා ආස්වාදේ ආදීන දැක්කම නිස්සරණ තියන්නේ නිසා සතිය උද් වෙනවා බුදුන් වහන්ේවෙත යන්න හරියට බුදුසමේ. මෙතරම් සතිට මුල් තැනක් අගයක් දීලතියෙන්නේ අයි කියල ඔබට තේරේවී එකෙන් එඒ සතියෙන් මේ කර්මශේවීම ආරම්භ වෙනකොට ඇත්තම් විතර්ක තුනට අහුුණු වී විතර්ක තුනි වෙනවා දැනෙනකොට එබවින් පට්ටානය කියන පොත්ක් කියල හරි හති පට්ටානය කියයන උස්මිහිල පලගන්න කර කියන්න ඇැතුව මේ වර්තමාන මොතේ ත්‍රවිධ විතර්කට එකතු ුවට දියුණු කරන සිහ ප්‍රයෝගික දෙයක් නේද අනුගම ය කරනකොට පතිවත්වා ේද කිලබට තේරුම් ගඩ ලවේව පියවරෙන් පියවර. දැන් බාවනමධ්‍යස්ථානය අතීතිය ධනාගතයේද තන් කොහැරි තැනකද මාදකන බාවන අමධ්‍යස්ථානය නේ නසේ දිවේකයේ උපදදින කාමවිතර්කයේ ව්‍යාපාදිිතර්කය වන් සවිතර්කයේ මාදකෙන භාවන අධ්‍යස්ථානයේ සීල සූතරයට අනුවනං ඉමේ පංචුපාදානක් කන්දේ උපන් උපාදානස් කන්ද පහේ අනු පස් නෝ විහරතු නැවත නැවතත් ඉවර වෙන තුර ලන්න පටන් ලදයාපහ යන්න හැරුණනේ අරමන් පෙන්වෙ පසපච්චා ේදනා දනාපච්චා තන්නහාපච්චා උපාදාන පදන පච්චා ාවව යන පාරානු සෝතගාමි කර්ම රැස් කරන විපාක වයක් සකස් කරන පාර කර්ම කන්නං කන්න සුක්කං කන්න කන්න විපාන් සුක්කන් සුක්ක විපා කන්න සුක්කන් කන්නු සුපා තුටම එපාර දැන් නතිීතට එක තුනේ නැත්තම් පස්ස නිරෝධ වෙනකොට ඉන්හාට වෙදනානෑ තන්හානෑ උපාදානය දැන් කර්මය සිදුව ඉන්න සේවෙනවා විපාකයක් නෑ හරි නේති මෙතෙන්ට එන්ඩ නේද මේ බැරි. වැරදි අර්ථකථනාරගන්න පාඩංකරග නිසා මෙතෙන්ට එන්න මේ ප්‍රයෝගික වෙන්න බැරිකමත මයි පවතින්නේ ලාවෙලා බලන්න කො සිදුවෙන් නැද්ද කියලා. අනුගමන කරලා බලන්න කෝ ඔබේ විතර්කවල බලය බිඳනවා අදදැකීමෙන් පෙනෙන් නැද්ද කියලා අන්හෙමයි මේ බුදු දහම ප්‍රායෝගික බව ජීවිතය තුළ සක්‍රියය කරගඩ ඕන රජනෙ රජ මතර විදින් ගහක් ඇටල හසකන් අහෝසුකන් කියන්නේ ඔය සේවෙනකොට ලැබෙන් වු සුවය ගැනව කියන්නේ නිබ්බානම් පරමංසුකන්නේ උන්න ඔබට මම ලැබී තිබෙන කාලයට ගැලපෙන කාරෙන් සිතයි මනසයි විං්ඥානයයි පංචස්කන්දය පහදිරි කලලා පංචස්කන්දේ අනාත්මකකි නැත්නම් පටිසෝත ගම ප්‍රිදාව නිවනට නැමුණු ජීවිතයක් ගත කරන්නේ කොහම කියෙන කාරනාව පහැදිලි කළලා. පමණක්ට මේ වැඩිකාලයක් ගත්තායයිකට. ඔයි මින් පෙක දේශනාව පිනාා දයම් පහලින් කියන්න තොත්ත වැඩිකාලයක් ගන්නේ හුඟක් පැහැදිි කරට ඕන නිසා. ඔො හොඳට තේරෙනවා. පලන එක්ක තැන නේද මේ සේරම තියෙන්න කියලා. ලරන තෙරුම් ලින් අනුගමනී පතිබ දවටන්් ධර්ම දේශනාවේ අනුග්ාක බෞතුන් සහ සවන්ඳුන් හැමට හේතු ආසනාවේ වයකන ප්‍රාර්ථනය කරමින් දේශනාවසංකරනවා දායිකත්ය දරනු ලබන්නේ මෙ මුතුම් ධර්ම දේශනය සහත ඇේ දයකතය දර බන්නේ හැළියකඩ මහර දර්සනනිසේ පදිංචි RMS මැනිකේ Rජ බන්ඩාර RMP මැනිකේ රම් ආ බණ්ඩාර සහ පානුදර මහවි ලාංක එකසේ හැට නිවසේ පදිංචි Rරම් මැනිකේ රණ සිංහ විතානගේ යන දූ දරූප පිරිස විසින්නේ. අර්මුණු අතර වසර දහසේකට පෙර අබවපතත්තන්ට ෙදනාව හැලියකට මහර දර්ස නිවසේ විසු ආරම් ගුණරත්න වන්ඩාර ධයබර පියාන්ට සහ ආර රපන මැනිකේ දයබර මැණියන්ට පින් පැමනි අර්මණ කරන ඇතු ධර්මදේශ්‍රනාය කුසලේ සිදු කරනු ලැබ ුණානුස්මරය මුල්කටගම උතුම් ධර්ම ශ්‍රනා්ි කරන ලැබේ කියලා ියලා ඉට පස්සලියන්ට පින් බලාපරොත්තු සේකරත්න මනුවෝදන් කිරීමම දහසින් කියලා නේතවාසයෙන් පින් පවුණනවාන්ඩයන්න එපා එතකොට මවපියන්ට අගහු අගෞරුයක් වෙන්නේ එකනි මෞපියන් අනිවාරයෙන් පරදත්වූ පෙරේතුව කරලා ඒහ පින් දෙඩා දන්නේ. පරදත්වූප ජීවිී බවට පත් කරලා. පරලෝගන් කොතරින්වා දිදන්නේ නෑන. තවද පරලෝසෙත් ප්‍රේමා ඩිගිරි වැනිකේ රනසිංහ න්ඩාරකු මාරිහාමි ෑයර නැදම්මා ST ඉන්ද්‍රසිහ මාහා සහ වර්ග පරම්පරාවේ මේගේ සීර්ම ඥාතහිටමි ප්‍රාධීන් කවරෙන් සීපත් කරන අතර ධර්මදශසාමෙන් ජනතවන්නා උපුුණනිිශක්තිය අවශ්‍ය කෙනෙක් කඇත්නං අනුමෝදන් කර ගනිත්වා. මේ කුසර සක්තිය මේගේ සැටත් දවසටන සැමටත් තුම් නිර්වාණාබෝධය පිසව හේතු ේවා ගරුණණනි දෙසකින් හන්සේට නිදුුක් නිරෝගී සොහ දර්ග විශල බේවා මේ බවේදීම නිර්වාණ, ධර්මය අවබෝධ වේවා එසම දැනට පාත්න අවසංගත රෝගමය මුළු ෝකෙන් තුරන්වී ලෝකයේ සූපත්වේවා ම එකට අලුත් වචනයක් එකතු කරනවානේ ඔයගේ පැතුම් කොතරන්ති නත් සපලවී හැකි පැතුම් තියෙනවා සමහර සපලවෙන් නැතිව යෙනවා කියෙන මට හිතෙනවා එනිසා ඔබගේ සපලවී හැකි පැතුම් සපලවේවා සුජිවත්ව වාසය කරන්න වූ අනුග්‍රහක දැක්වූ බවනුග්‍රහක බාව අනුක්‍රහක දායකත්ව දරූ පවුලි ඔබ සැමටත් මෙම දේශනාව සවන්දීම තුළින් මේ අන්නු පටිසෝතගාමී පටිපදාව තේරුම් ගන්ට වෙරදරු වටත් ඒ අනුගමනි පතිිපදාවට ප්‍රවිශ්ට්‍රීීම තුළින් සසරට යාම වෙනුවට බුදුනති යන මග දැක ගන්ටත් මගහෙලි වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්හිිතතිවය වත්ජන්තුූ සබ්රෝගෝ විනිස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකී දීගායුකෝ බව හැම දෙනාටම තෙරවන්සරණයි දේශක්යෝ නිබ්ානන්